හරි මම මේ වීඩියෝ එක කරන්නේ මොකක්ද ඔයගොල්ලන්ට මම මේක කරන්නේ අපි මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල 3 වෙනි සතිය දුව ගාන එන්න කලින් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මොකක්ද මේ ආයිඩියා එකක් දෙන්න මොකක්ද ABC කෝස්ටින් කියන්නේ මොකක්ද ඇක්ටිවිටි බේස් කෝස්ටින් කියන්නේ කියලා පොඩි පොඩි ආයිඩියා එකක් ඔයගොල්ලන්ට දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ පොඩිම කියන්නත් දැ චුට්ට පොඩ්ඩක් ලොකු ඇඩියක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි. අපි මේ ABC නැත්තම් ඇක්ටිවිටි බේස් කොස්ටින් වලට එන්න කලින් අපි පොඩ්ඩ ඇබ්සෝප්ෂන් කොස්ට් එක කොස්ටින් මෙතඩ් එක පොඩ්ඩක් මතක් කරගත්තා නම් හොඳයි. මම හිතනවා අපි ඒලව කාලි පුරාවටම අන්තර්ග්‍රහණය කියලා ඉගෙන ගත්ත සිංහල මිලෙන් කට්ටිය ඉංග්‍රීසි මිලෙන් කට්ටිය ඇබ්සෝප්ෂන් කියලාම ඒගොල්ලෝ ඉගෙන ගත්තා. අපි බලමු පොඩ්ඩක් පොඩ්ඩක් මතක් කරගෙන ඉක්මනට මොකද්ද මේ ඇබ්සෝප්ෂන් කියලා. හරිද? හරි. ඒතකොට මේ පැත්තෙන් මම දාලා තියෙන ඇබ්සෝප්ෂන් මෙතඩ් සම්බන්ධයෙන් පොඩි ගාණක් චූටි ගාණක් ඒ කියන්නේ මේක එක එක ඩිවිෂන් එක ගොඩක් ඩිපාර්ට්මන්ට් තුන ගොඩක් ඩිපාර්ට්මන්ට් එක ඩිපාර්ට්මන්ට් එකයි තියෙන්නේ. අපි අර පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාවක් හැදුවේ ඕවේඩ් ඇනලිසිස් ෂීට් එකක් හැදුවේ අන්න ඒක තමයි පොඩිටම ගහලා තියෙන්නේ. හරි. අපි මේ ඇබ්සෝප්ෂන් එකේදී අපේ දෙන කොස්ට් අපි වර්ග කරන්නේ නේජයකට ස්වභාවය අනුව. හරි. දැන් සාමාන්‍ය දන්න ඕගොල්ලෝ අපි අපි කොහොමද දාන්නේ එහෙම ඉතින් මේ තියෙන ඉන්ඩිරෙක්ට් සැලරි එතන මේ ඉපි ද්‍රව්‍ය ට්‍රාන්ස්පෝර්ට් ටෙලිෆෝන් ඉලෙක්ට්‍රිසිටි ඕවෙන්නේ තියෙන්නේ නේ ඕවෙන්නේ තියෙන්නේ. ඒකට ඔය ඕවෙහෙද එකතුව 550,000ක් වෙලා තියෙනවා. ඒක සම්බන්ධව මෙතන ඕගොල්ලන්ට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ කියලා. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් මෙතන ඇසියුම් කරලා තියෙනවා මෙතන ලේබවස් ලක්ෂයක් තියෙනවා කියලා මේ ව්‍යාපාර අපි මේ ව්‍යාපාරයේ ඇසියුම් කරු මේක ගාමන්ට් එක කියලා ඇසියුම් කරමු. මේ ගාමන්ට් එකේ මෙන්න මේ ඩිවිෂන් එකේ ලක්ෂ 550,000ක් තියෙනවා. මම කියන බිස්නස් එකේ මේ ලේබවස් ලක්ෂයක් තියෙනවා කියලා. අවුලක් නැහැනේ. හරි. මේ ඩිවිෂන් එකේ. හරි. ඒක අපි දන්නවා අපි දැසම උද කරන්නේ අපි ඊට පස්සේ absorption rate එක හොයාගන්න. ඒ කියන්නේ මොකද්ද අපේ අන්තර්ග්‍රහණ අනුපාතය හොයාගන්නයි කොහමද අපේ ඒ ডিপার্টমেন্ট එකේ ඕවර්හෙඩ් එක එකතුව බෙදනවා. ඒ අදාළ මේ බේස් එක කියන්නේ ලේබර් හවස් වෙන්න පුළුවන් මැෂින් හවස් වෙන්න පුළුවන්. ඒක ඉතින් වෙනස් වෙනවා. දැන් මේ ගානේ මම එක්කවලුවා මම දැන් අරන් තියෙන ලේබර් හවස් කියන බේස් එක තමයි අරන් තියෙන්නේ. එතකොට 550,000 ලක්ෂයෙන් බෙදුවාම එක ලේබවයකට ඉන්කර් වෙනවා මෙන්න මේ ডিপার্টমেন্ট එකෙන් රුපියල් 5,750ක්. කියන්නේ මේ ඩිවිෂන් එකේ මේ ডিপার্টমেন্ট එකේ මොකක් හරි භාණ්ඩයක් පැයක් තිබ්බොත් රුපියල් 5,750ක් ඉන්කර් වෙනවා. හරිද? එතකොට මම මෙතන ඇසියුම් කරන්න කියනවා දැන් මේ ගාමන්ට ගන්න. මේ ගාමන්ට එකේ ෂර්ට් කලිසම් හදන්න. හරි. එතකොට මේ එක ෂර්ට් එකක් හදන්න මේ ගාමන්ට එක ෂර්ට් එකක් හදන්න පැය දෙකක් කන්සියුම් කරනවා මෙන්න මේ ডিপার্টমেন্ট එකේ. මම එහෙම කන්සියුම් කරන්න ගියා තියෙනවා නේද? එතකොට දැන් පැයක් තිබ්බොත් 550යි නෝ ඒ එක ෂර්ට් එකක් පැය දෙකක් තිබ්බොත් අපිට නෝමල් හොයා ගන්න පුළුවන් ඇබ්සෝප්ෂන් රේට් එක වැඩි කරනවා ඒ අදාළ කාල සීමාවෙ කීයක් දෙන්නේ රුපියල් 11ක් ඉන්කර්ඩ් වෙනවා මේ ඩිවිෂන් එකකින් එක යුනිට් එකකට. මේක තමයි දල අදහස මොකද්ද ඇබ්සෝප්ෂන් රේට්ස් මොකද්ද ඇබ්සෝප්ෂන් කොස්ටින් කියන්නේ කියලා හැමෝම දන්න දේ. ඔතන ඒ වගේ එක ඩිවිෂන් වලින් එක එක ඩිවිෂන්ස් වලින් කියන්නේ කොස්ට් අපි කියනවා අපි කොස්ට් සෙන්ටර්ස් කියනවා නේ. ඩිවිෂන් කියන්නේ කොස්ට් සෙන්ටර්ස්. එක එක කොස්ට් සෙන්ටර්ස් වලින් කියන්නේ දැන් තව ඩිවිෂන් 3 4ක් තිබ්බනම් මේ වගේ උත්තර 3 4ක් ඇවිල්ලා අපි ඒ 3 එකතුව තමයි මේ ගන්න ඕවර්හෙඩ් වල එකතුවට. එහෙම තමයි මේ සාමාන්‍ය. ඒකව කාලය පොඩ්ඩක් මතක් කරමු. හරි. දැන් අපි යම් මොකද්ද මේ ABC කොස්ටින් කියන්නේ කියලා. කියන්නේ ඇක්ටිවිටි බේස්ඩ් ක්‍රියාව බේස් කරලා කරන අපි කොස්ටින් එක. හරිද? අපි මෙතන අනිවාර්යෙන් බේස් කරන අනිවාර්යෙන් ඇක්ටිවිටි ගාන බේස් කරන්න ඕනේ නේ. හරි. දැන් බලන්න බිස්නස් වල බිස්නස් එක මොකක් හරි බිස්නස් එකක තියෙන එක එක ඇක්ටිවිටීස් කොටේෂන් ප්‍රිපරේෂන් කරන වැඩේ. يعني කොටේෂන් හදන වැඩේ. මොකද්ද කොටේෂන් එක කියන්නේ? කියන්නේ ඒ අදාළ කස්ටම අපෙන් අහනවා කොහමද බඩුවල ගණන් කියලා. එතකොට අපි ඒ සම්බන්ධයෙන් ලේඛනයක් හදලා ඒගොල්ලන්ට මිල ගණන් දක්වා යවන මේ පොඩි
ලිපියක් ලිගන් කොලයක් වගේ කරද කරේක නිකන් කරන්න පොඩිය ඩක් යන ඇති ගොඩක් කට්ටීදින සාමාන්‍ය ගණක් යන. එතකොට අනිත් කස්ටමස් ලගින් ඕඩර්ස් එන ඒවා, එතකොට කස්ටමස් ලයින් ප්‍රොබ්ලම් වෙන ඒස දන්න කට්ටීන්න බෑ. එතකොට ඇසිස්මෙන්ට් හම්බෙනේවා, තව අපි කෝඩයක් කම්පිල් කරන්න හදාරන්න වියද, තර ඒ ඔක්කොගේම හෙඩ්ලත් මෙහෙම තියෙන. එතකොට එතන දැන් බැලුවාම අපිට මේ කොටේෂන් හදන්නේ ප්‍රෙපරේෂන් ඔෆ් කොටේෂන්ස් කියන ඇක්ටිවිටි එකට. මෙන්න මේ ඇක්ටිවිටි එකට රුපියල් ලක්ෂ දෙකක් යනවා. ඕගොල්ලෝ හිතන්න මේ රුපියල් ලක්ෂ දෙක හැදෙනවා ඇත්තේ මොන අගින්ද? මේ රුපියල් ලක්ෂ දෙක හැදෙනවා හැමෝ හැම දෙයකින්ම. ඒ කියන්නේ මේ රුපියල් ලක්ෂ දෙක ඇස්සේ සැලරියෙන් පොඩ්ඩක් ඇති, ස්ටේෂන් වලින් චුට්ටක් ඇති, ට්‍රාන්ස්පෝර්ට් චුට්ටක් ඇති, ටෙලිෆෝන් චුට්ටක් ඇති, ඉලෙක්ට්‍රිසිටි චුට්ටක් ඇති, ඩිප්‍රිසියේෂන් චුට්ටක් ඇති. ඒ කියන්නේ ඒ අදාළ කොටේෂන් හදන වැඩේට හදන එකම පඩියක් දෙනවා. එයා ඉන්න පැත් එයා ඉන්න බිම් ප්‍රමාණය වෙනකම් රෙන්ට් කෑල්ලක් දෙනවා. එතන බල්බ් බැදලා දෙනවා, එතන අර බල්බ් එකෙන් කරන්ට් එක යනවා. එතකොට ඒ වගේ ඒ කොටේෂන් හදන ක්‍රියාව වෙනුවෙන් යන ගාන තමයි මේ තියෙන්නේ. හරි, එතකොට මේ අපි ඇක්ටිවිටි බේස් කරලා තමයි එතන අපි මේ පිළිවෙලටික වර්ග කරන් ඉන්නේ අපි. හරි, දැන් මං කියන්න මං දැන් යනවා පොඩ්ඩක් ලොකු දෙයක් යන සාමාන්‍ය දෙයක් කතා කරන්න ඕගොල්ලොත් එක්ක. හරි, ඒ කියන්නේ මොකද්ද? අපි ABC කොස්ටිං එක අනුව අපි කොහොමද ගණන් හදන්න, අපි කොහොමද අපි දෙන ස්ටෙප් මොනවාද, ABC එක කරද මොනවාද කලව කරන්න ඕන දේවල් කියලා තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරිද? මම දැන් අපි දැන් ගානට එනවා. හරි, පළවෙනි එක තමයි අපි ඐ කරගන්න ඕනේ මොනවාද අපේ බිස්නස් එකේ තියෙන මේජ ඇක්ටිවිටීස් කියලා, මොනවාද ප්‍රධාන ඇක්ටිවිටීස් කියලා අපි අඳුරගන්න ඕනේ. අපි අඳුරගත්තා මේ විදිහේ බිස්නස් එකේ ලොකු වැඩක් නැත්නම් ඔටේ හදන එක ඕඩර්ස් ලබා ගන්න එක ප්‍රොබ්ලම් එක විසඳන එක. ඒක තමයි තියෙන මේ ප්‍රධාන වැඩ. මේ වගේ ප්‍රධාන කියලා හැම එකෙම එකම වැඩනේ එන්නේ. ඉතින් ඒ ගානෙන් ගානට ව්‍යාපාරෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. ඒක ඉතින් ප්‍රධාන වැඩේ. හරි, අපි ඒක කරගත්තා. දෙවෙනි එක මොකක්ද තියෙන්නේ? identifying the factors which determine the cost කියලා එන්න ඕනේ. of activities. ඒ කියන්නේ අපේ ඇක්ටිවිටි එකේ දැන් මේ ඇක්ටිවිටීස් වලට කෝස්ට් අපි දාන්නේ මොකක් බේස් කරලාද, මොනවා බේස් මොනවා කර මොනවා මගින්ද අපි කෝස්ට් ඉන්කර් කරන්නේ කියලා මේ ඇක්ටිවිටීස් වලට අපි ඒක හොයා අපි මොකක්ද කියලා අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන අපිට කියනවා කෝස්ට් ඩ්‍රයිවර් කියනවා. මොකක්ද මේ ඇක්ටිවිටි එකට අදාළව තියෙන කෝස්ට් ඩ්‍රයිවර් එක? හරිද? ඒක මම ඔයාලට කිව්වෝ දැන් ප්‍රෙපරේෂන් ඔෆ් කොටේෂන්ස් නම් කොටේෂන් නම් අපිට හොඳ කොස්ට් ලෙවල් එකක් තමයි මොකද්ද? නම්බර් ඔෆ් කොටේෂන්ස්. ඒ කියන්නේ එක කො සෝරි එක කොට ඒ කියන්නේ ඒක කොටේෂන් ගානම වෙනස් වෙනවා කියන්න බුණ අපි ඉන්නේ. කියන්නේ කොස්ට් ඩ්‍රයිව් එක කොටේෂන් කියන දේක් හදන්න නැත්නම් ප්‍රෙපරේෂන් ඔෆ් කොටේෂන් කියලා එතන ඇක්ටිවිටි එකක් තියෙන්න බෑ. එහෙම නේද? හරි, එතකොට මේ අපිට ඒ ඇක්ටිවිටි එකට අදාළ හොඳ බේස් එක හඳුනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි රිසිප්ට් ඔෆ් කස්ටමර් ඕඩර්ස් එකෙන් අපි රුපියල් ලක්ෂයක් දීලා කරන මොකද්ද බේස් එක? ඒ කියන්නේ නම්බර් ඔෆ් මේ කස්ටමර් ඕඩර්ස්. හරිද? කස්ටමර් ඕඩර්ස් කියලා එන්න ඕනේ. නම්බර් ඔෆ් කස්ටමර් ඕඩර්ස්. හරිද? කියන්නේ අපිට ඒක බේස් කරන්න පුළුවන් මේකෙන් කොස්ට් එක බලද්දී. මේ වගේ තිබ්බොත් අපේ කස්ටමර්ස්ලාගේ අපි ප්‍රොබ්ලම් අපි සරකාවලද්දී අපිට එතන පිළිවෙයක් කරනවා. අපිට ඒක ගන්න පුළුවන් කොච්චර ප්‍රොබ්ලම්ස් පැමිණිලි කරාද කස්ටමර්ස්ලා. අපිට ඒක බේස් කරන්න පුළුවන්. يعني කස්ටමර්ස්ලාගේ ප්‍රොබ්ලම් වෙන්නේ නැත්තම් මෙහෙම කොස්ට් එකක් තියෙන්නේ නැහැ නේ. ඒ වගේ අපිට හිතන්න පුළුවන් මේක නැත්තම් මේක නැහැ නේ කියලා. පොඩි ෂෝට් කට් එකක් මම කිව්වේ. අනිත් එක ඇසෙස්මන්ට් ඔෆ් කස්ටමර්ස්. ඒකත්
සෙස්මන් ගාන අපට ගන්න පුළුවන්. අනිත්තේ කම්පිටිෂන් ෆෝඩස් අපි කම්පිට කරපු ෝඩස් ගන ගන්න පුළුවන් අපේ කෝච් ට්‍රජෙක් ගන්න ඒ අපට ගාන කරන්න අපට සාමාන්‍යක දෙනවා. හරිද? හරි. අපි දැන් කෝස් ඩ්‍රයිව් එකක් හොයාගන්නත් දන්නවා. හිතාගන්න පුළුවන් සාමාන්‍යයෙන්නේ. හරි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? අපි දැන් තුන්වෙනි ස්ටෙප් එක අපි කැල්කුලේට් කරන්න ඕනේ කොස්ට් ඩ්‍රයිව්. හරි. අපි කොහොමද ඒක කරන්නේ? අපි කොස් ඩ්‍රයිව් එකකට යන ප්‍රමාණය හොයාගන්න ඕනේ. හරි, මම මේකට පොඩි සමීකරණයක් දෙන්න ඕගොල්ලන්ට අයිඩියා ගත්තකම. ඒ අදාළ ඇක්ටිවිටි කොස්ට් එක තියෙනවානේ, ඒ අදාළ ඇක්ටිවිටි එකේ කොස්ට් එක වෙදන්ද කොස් ඩ්‍රයිව් එකේ තියෙන ගාණේ. දැන් මෙතන මම අරන් තියෙන පළවෙනි ඇක්ටිවිටි මොකද්ද? ප්‍රිපරේෂන් ඔෆ් කොටේෂන්ස්. ඒ කියන්නේ මෙතන මම දැම්මොත් කොස්ට් ඔෆ් කියලා දැම්මොත් දෙනවානේ. හරි, එතකොට අපේ කොටේෂන් ප්‍රිපෙයා කරන්න ගිය කොස්ට් එක, කොටේෂන්ස් ප්‍රිපෙයා කරන්න ගිය කොස්ට් එක බෙදනවා නම්බර් ඔෆ් කොටේෂන්ස් වලින්. නම්බර් ඔෆ් කොටේෂන්ස් වලින්. හරිද? කියන්නේ හරිනේ. කොටේෂන් දහ දහක් කරන්න, දහ දහකට සමා වෙන්න ඕනේ මේ වැඩේට. ආසමනේ වැරදි තිබ්බා. එතකොට අපේ කොටේෂන් සීයකට කොටේෂන් දහ දහකට දහ දහක් වෙනුවෙන් අපිට රුපියල් 2,02,000 ගිහිල්ලා මේ ටික හදන්න, කොටේෂන් 10,000 හදන්නනේ. එතකොට අපි දැන් බලනවා ඒ කියන්නේ, එතකොට එක කොටේෂන් එකට ගිය ගාන අපි හොයනවා මේ තර්ඩ් ස්ටෙප් එකේ. ඒ කියන්නේ කොස්ට් පර් කියන් කොස්ට් පර් කොස් ඩ්‍රයිව අපි හොයාගත්තේ ඒකයි. එනේ කොස්ට් ඩ්‍රයිව තියෙනවා, කොස්ට් ඩ්‍රයිව වලින් එකක නම් කියන කොස්ට් ඩ්‍රයිව එක තමයි කොට් නම්බර් ඔෆ් කොටේෂන්. නම්බර් ඔෆ් කොටේෂන් 10,000ක් තියෙන, අපි දැන් හොයන්නේ නම්බර් ඔෆ් කොටේෂන් එකක ගාන. හරිද? අපි දැන් හොයාගත්තා එහෙම. එතකොට දැන් ඔයාලට මේ කස්ටම ඕඩර්ස් වල රුපියල් 100,000 ගන්න ඕන. ඔයාලා දන්නවා රුපියල් 100,000 දන්න ඕන මේ 5000. එතන ඒ තියෙන ඇක්ටිවිටි එකට අදාළව තියෙන කොස්ට් එක වෙදන්න ඕනේ. ඒ ඇක්ටිවිටි එකට අදාළව තියෙන කොස් ඩ්‍රයිව එකේ තියෙන ගාණේ විතර තමයි ඔයා මේ අදාළ ගාන ගන්න. ඉතින් අපිට මේ උත්තරේ ඉස්සෙල් කියලා එනවා. يعني 2,02,000 බෙදෙන රුපියල් 10,000 ගන්න රුපියල් 20ක් තමයි එන්නේ කියලා. එතකොට ඒක අපිට උත්තරේ දාන්නේ 20 per quotation. 20 per quotation. උඩ අරගෙන ආවේ මේ cost per day භාග කියලා නේ. සොෂන් එක කියන්නේ. ඉතින් අපි base එකේ මේ දෙන්නේ තියෙන්නේ. හරි. එතකොට දැන් මේක ඔයාලට cost per quotation ආවා. එක කොටේෂන් එකකනේ මම දාන්න පිළිවෙල. හරි. දැන් අපි මොකද්ද බලන්නේ? ස්ටෙප් 4 එක. අනිත් එක මොකද්ද? allocate cost to product based on utilization of cost driver. ඒ කියන්නේ product එකට cost incur කරන්නද? product එකට cost allocate කරන්නද? කොටස් product එකට cost charge කරන්නද? මොකක් base කරලාද අපි cost drive එක පාවිච්චි කරපු ප්‍රමාණය සලකා බලලා. හරිද? කියන්නේ ඒ අදාළ unit එකට, ඒ අදාළ භාණ්ඩයට, shirt එකක් නම් ඒ shirt එකට cost incur කරන්නලු අපි cost drive එකෙන්. අපි cost drive කොහොමද තියෙන්නේ? number of quotation, number of orders. ඒ කියන්නේ අපි quotation කොච්චරක් පාවිච්චි කරාද එක shirt එකක් වෙනුවෙන්. කොච්චරක් පැමිණලියාද මේ shirt එකෙන්. එක shirt එකක් වෙනුවෙන්. ඒ වගේ දෙයක්. හරි. පොඩ්ඩක් පොඩ්ඩක් චුට්ටක් මම කන්ෆියුස් කරනවා වළඟ. මම ඇසියුම් කරනවා ඒ කම්පැනිය හදනවා ෂර්ට් 10,000ක්.
සාමාන්‍ය ගාමට්ටක නෂර් දුණක් අතර ෂර්ට් කලිසම් හදනවනේ. ඒතකොට මෙතන මම කියනවා කලිසම් ගැන කතා නොකරම කියනවා ෂර්ට් 10,000ක් හදනවා. ඒ 10,000 හදන්න කොටේෂන් සනව 7,000ක්. අපි සම්පූර්ණ බිස්නස් එකේ කොටේෂන් 10,000ක් තිබ්බනේ. ඒකෙන් හරි කොටේෂන් මේ 7,000ක් යන්නේ මොනවාද? මේ ෂර්ට් වලින් තමයි යන්නේ. මේ ෂර්ට් 10,000යි හැදීම් වෙනුවෙන් තමයි කොටේෂන් 7,000ක් යන්නේ. හරිද? හරි. මම නෑ එක ගන්න හොයන්නේ, යුනිට් එක ඉන්කර් කරන ගන්න හොයන්න ඕනනේ. අපිට ඕන නම් මෙහෙම හොයන්න පුළුවන්. හරි. ඒක කොහමද? අපිට පුළුවන් ඉස්සල්ලාම එක ෂර්ට් එකක් කොච්චර කොටේෂන් ප්‍රමාණයක් පාවිච්චි කරනවද කියලා අපිට හොයා ගන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ? නම්බර් ඔෆ් කොටේෂන් එක. කොටේෂන් කී අපි කොච්චරක් දෙනවද එතනද? ෂර්ට් එකේ කොටේෂන් ගන්න. ෂර්ට් එකෙන් තියෙන නම්බර් ඔෆ් කොටේෂන්. කොටේෂන් 7,000ක් තියෙනවා. ඒක ඩිවයිඩ් කරනවා නම්බර් ඔෆ් ෂර්ට්ස් ෂර්ට්ස් වලින්, නම්බර් ඔෆ් යුනිට්ස් වලින්. උත්තරේ කියද දෙන බලමු. 7,000 බෙදීම 7,000 බෙදීම 10,000. දශම හතයි නේ. ඒ කියන්නේ එක ෂර්ට් එකක් කොටේෂන් දශම හතක් පාවිච්චි කරලා තියෙනවා. ඒක ගැඩියක් එන්න. එතකොට මේ එක ෂර්ට් එකක් කොටේෂන් දශම හතක් පාවිච්චි කරනවා නම් අරද කොටේෂන් එකක් නම් අපි දරන ගන්න රුපියල් 20යි නං එක ෂර්ට් එක එක ෂර්ට් එකක් අස් තියෙන කොටේෂන් කොස්ට් එක කීයද? රුපියල් 14යි. හරිද? කියන්නේ දැන් මොකක්ද දැන් මොකද උඩින් දැම්ම? මම උඩින් දැම්ම ඉස්සල්ලාම මොකද්ද? number of quotation divide by number of shirt එක number of units. උත්තරය දශමතයි කියලා. ඒ දශමත වැඩි කරා මොකෙන්ද? අපිට quotation cost per sorry cost per one quotation එක නේද? quotation එකේ cost එක වැඩි කරා 14 ගත්තා. හරිද? නිකන් මම කිව්වොත් උතර මම pen type කරොත් number of quotation number of quotations of shirts divide by number of units එකන shirt ගන්න. සබට උත්තර එනවා. සලයි උත්තරේ වැඩි කරලා මේක උන ගත්තේ quotation for one unit කියන්නේ ෂර්ට් එක into cost per one quotation. මේ කිව්ව කතාව තමයි මම දැම්මේ. හරිද? මම ඉස්සල්ලා කිව්ව කතාව තමයි මෙතන මම දැම්මේ. x කියන ඩිග්‍රී. හරිද? හරි. එතකොට මොකද්ද මේක ගත්තේ ඉදී මේ තියෙන්නේ. හරි. නැත්තම් අපිට ගන්න පුළුවන් මේ ආකාරයට. ඒ කියන්නේ එක කොටේෂන් එකක් 20යිනේ. ෂර්ට් හත් ෂර්ට් 10,000ට වගේ කොටේෂන් 7,500. මේ කියන්නේ කොටේෂන් වල කීයක් කොටේෂන් එනුවෙන් අපි මේ කීයක් ඔය කරලාද අපි සම්පූර්ණ ෂර්ට් 10,000 වෙනුවෙන්ම 7,000 වැඩි කරනවා. ඒ කියන්නේ රුපියල් 14,000 වෙන් කළ මේ මේ ෂර්ට් 10,000 10,000 වෙනුවෙන් කොටේෂන් කොස්ට් එක. අපි දැන් බලනවා ෂර්ට් 10,000කට අපි ඉන්කර් කරන්නේ ෂර්ට් 10,000කට අපි ඉන්කර් කරන්නේ රුපියල් 14,000 නම් අපි බලනවා එක ෂර්ට් එකකට අපි කොච්චරද ඉන්කර් කරන්නේ කියලා. මෙතන උත්තරේ වැරදි. හරිද? එතන දශම හතරක් නේ. කියන්නේ 14,000 10,000 බෙදුවත් උත්තරේ රුපියල් 14,000 යන්නේ නැන්නේ. කියන්නේ එක කොටේෂන් අපි මේ ෂර්ට් එකක් අස්සේ කොටේෂන් වලින් එන ගාණ කීයක් තියෙනවද? 1.4ක් තියෙනවා. කියන්නේ අපේ ෂර්ට් එකක් බැලුවොත් ඒ ෂර්ට් එකේ කොස්ට් එක අස්සේ කොටේෂන් කියන වියදම ප්‍රිපරේෂන් ඔෆ් කොටේෂන් කියන ඇක්ටිවිටි එකෙන් කීයක් තියෙනවද? රුපියලයි 14ක් තියෙනවා. හරිද? අන්න ඒ වගේ අපි මේ හැම ඇක්ටිවිටි එකේම අපි මේ වගේ හොයා ගන්න ඕනේ කෝස්ට් එක.
මේකලුවත් නම් ඕඩස් නම් ඇක්ටිවිටිය එක කොස්ට එක රුපියල් 10 ලක්ෂයයි. මේ දුව 5000න් අපි ගත්තා මේ ඕඩේ එකට ගාන හොයාගත්ත අපි කොස්ට්ගෙන කොස්ට ඕඩ අපි හොයාගත්තා. ඇස්වල අපි ඒ අදාළ දේවල් අපි එහෙම හැම එකෙම හොයාගන්න. අපි මේ ඇක්ටිවිටි පහෙන්ම මෙන්න මේ ඒ ඇක්ටිවිටි එකෙන් කොච්චර ප්‍රමාණයක් අපේ යුනිට් එකට ඉන්කර් වෙනවද කියලා අපි බලලා තමයි අපි දැන් හිතමු මේ මේකෙන් තව මේකෙන් තව ගණක් ආවා මේකෙන් තව ගණක් තව ගණන් ඇවිල්ලා මේ ඇක්ටිවිටි පහෙන්ම එන ගණන් වල එකතුව තමයි අපි දාන්නේ ඒකට අදාළ දෙන ඕවර්හෙඩ් එක්ස්පෙන්සස් කියලා ටෝටල් එක කියලා දාන්නේ. හරිද? එතකොට ඇයි අපි මේක මේ ඇබ්සෝර්ප්ෂන් එකේ ඉඳලා අපි ඇබ්සෝර්ප්ෂන් යූස් කරන්නේ නැතුව ඇයි මේ ABC එකට ආවේ? හරිද? ඔයාලට පේනවා ඇති මේ ඇබ්සෝර්ප්ෂන් එකේදී මේ තියෙන හැම එක්ස්පෙන්ස් එකක්ම ඉන්කර් කරන මොකක් බේස් කරලාද? ලේබර් හවර්ස් බේස් කරලා. මේ එතකොට ඒක එච්චර සාර්ථක නෑ නේද? ඒ කියන්නේ අපිට කියන අපි කියන්න පුළුවන් සැලරිස් නම් අවුලක් නෑ ලේබර් හවර්ස් වලට බෙදන්න පුළුවන්. ඒ ස්ටේෂන් දි ට්‍රාන්ස්පෝර්ට් එකත් අවුලක් නෑ. ලාවට ටෙලිෆෝන් එක්ස්ට්‍රික් කොහොමද අපි ලේබර් හවර්ස් වලින් බෙදන්නේ? මිනිස්සු නැතුව ඉදද්දි මේ කරන් මේ ෆෑන් ලයිට් දාලා තියෙනවානේ. පෑදේම දාලා තියෙනවා. එතකොට අපිට මේ තියෙන හැම එක්ස්පීරියන්ස් එකක්ම එක බේස් එකකින් බෙදලා අපිට කියන්න බෑ මේ හැම එකක්ම යුටිලයිස් වෙන්නේ එකම රේට් එකකින් කියලා. නේද? එතකොට අපි දැන් මෙතන අපිට 5.5 උත්තරය ආවම අපිට හිතෙන්නේ මේ හැම එකක්ම යුටිලයිස් වෙන්නේ එකම රේට් එකකින් කියලා අපිට හිතා ගන්න වෙන්නේ. මේ ඔක්කොම එකතුවයි බෙදුවානේ එක රේට් එකකින්. ඉතින් ඔක්කොම විතර අපිට හිතන්න හිතා ගන්න අපිට ඇසියුම් කරන්න වෙන්නේ මේ දින ඔක්කොම එක්ස්පෙන්සස් යුටිලයිස් වෙන අපි පාවිච්චි කරන්නේ එකම රේට් එකෙන් කියලා තමයි අපිට හිතා ගන්න වෙන්නේ. කිසිම ප්‍රැක්ටිකල් ගතියක් නැහැ. ප්‍රැක්ටිකල් දි ඉලෙක්ට්‍රිසිටි එක බෙදන එක මේ බව ඉන්ස්ටෝල් කරන්න පැය ගන්න. ගැලපෙන්නේ නැහැ නේ. රෑටත් දාලා තියෙන ලයිට්. ඩිප්‍රිසියේෂන් ගැලපෙනවද මේ බවස්? නේ. ටෙලිෆෝන් ගැලපෙනවද? නේ. නේද? හරි. ඒ කියන්නේ මෙතන තියෙන මොකද්ද බරපතලම වාසිය වෙන්නේ? අපි එකම රේට් එකට අපි එක එකම රේට් එකකින් එකම බේස් එකකට එකම බේස් එකකින් අපි මේ ඇලොකේට් කරන්න බං මේ තියෙන එක්ස්පෙන්සස් ඇලොකේට් කරන්න බං ප්‍රොඩක්ට් එකට. මේක ගැලපෙන්නේ මොකද එක එක ප්‍රොඩක්ට් එක 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 මේ දේවල් යූස් කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සමහරක හිතන්න මේ ට්‍රාන්ස්පෝර්ට් කියන එක අපි ෂර්ට් දාන ලාය කඩේක විතරයි දුරකඩ වලට දාන්නේ. ඒක හරි සමහර දුරකඩ කඩවල වලට දාන්න. එතකොට ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක වෙනස් වෙනවා ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩක්ට් එකට. ඒත් මෙතන එහෙම වෙනස් වීමක් නැහැ කෝස් සෙන්ටර් එකත් එක්ක නේ. එතකොට මේ කෝස් සෙන්ටර්ස් වලින් එන එක අපිට ඇත්තට මේ ගැලපෙන්නේ නැහැ නේ. එතකොට ඔයාලා දැන් තේරෙන එතන දෙන මොකද්ද මේන්ම ඩිස්ඇඩ්වාන්ටේජ් එක? අපි එකම බේස් එකක් යූස් කරලා මේ ඇබ්සෝර්ප්ෂන් රේට් හොයාගෙන අපි හිතනවා මේ අපි කොස්ට් ඇලොකේට් කරන් ඉන්නේ එකම රේට් එකකින් කියලා අපේ ප්‍රොඩක්ට් වලට. මේක එකම රේට් එකකින් මුළු ඔක්කොම එක්ස්පෙන්ස් එක 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 රේට් එක එක බේස් එකකින් බෙදලා ඒ රේට් එක අපි හිතනවා ඉතින් ඔක්කොටම එකම විදිහට මේ ඇලොකේට් කරන්න. ප්‍රැක්ටිකල් නැන් ඒත් අපි මේ ABC වලට ආවම අපි හරියට කොච්චර ඇක්ටිවිටීස් යූස් කරනවද ඒක එක එක ප්‍රොඩක්ට් එක ඒ අපි හරියට ඇක්ටිවිටි යූස් කරලා අපි මේ ඇක්ටිවිටියෙන් කොච්චරක් ඉන්කර්ඩ් වෙනවද මේ ෂර්ට් එකට මේ ඇක්ටිවිටි අනිත් ඇක්ටිවිටියෙන් කොච්චරක් ඉන්කර්ඩ් වෙනවද කොච්චරක් ඉන්කර්ඩ් වෙන අපි ඒ වගේ අපි ඇක්ටිවිටියෙන් ඇක්ටිවිටියට අපි කොස්ට් අරන් ඉන්කර් කරන ඉඳලා ගොඩක් ඇක්යුරිටි කියන්නේ ගොඩක් නිවැරදිතාවකින් යුක්ත උත්තරයක් තමයි අපිට මේ ඇක්ටිවිටි බේස් කොස්ටින් එකේ දෙන්නේ. හරිද? දැන් මේකෙන් අපිට ඇක්ටිවිටි තියෙන ඇක්ටිවිටි 10ක් තියොත් අපි ඇක්ටිවිටි 10ක් මේ වගේ හොයන් යන්න ඕන ගණන්. නම් මෙතන මම
මම විස්තරාන් තියෙන්නේ මේ ගාන එක විතර ඇරන් තියෙන තුනට පහේ හදන්න වෙන්නේ හරිද? මට දැන් ඕගලන්ට කියලා දෙන්න ඕන මොකද්ද මේ ABC කියන්නේ කියලා. හරිද? හරි. එතකොට තවමත් තියෙන මේක තියෙන ඇඩ්වාන්ටේජස් ABC එකේ අපිට පුළුවන් මේ එකක් හරි ක්‍රියාවක් මේ මොකක් හරි ඇක්ටිවිටි එකක කෝස්ට් වැඩි වගේ නම් අපිට කරන කැමරකින් කියන්න පුළුවන් මේ ඇක්ටිවිටි එක දැන් කෝස්ට් වැඩි නේ කියන්නේ මේක මොකක් අපිට වෙන ඕල්ටර්නේටිව් මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් වේද කියන අලුත් තාක්ෂණ මේක දාන්න වේද මේ පොඩ්ඩක් කෝස්ට් එක වැඩි වගේ නේද අපිට තීරණ ගන්න ඒ පිරේ පාලනය කරන්න හරිම ලේසියෙන් හරිම සාමාන්‍ය හරිම ලේසි මේ ඇක්ටිවිටි බේස් කොස්ටිං මෙතඩ් එක යූස් කරනවා නම් ඒත් අපි ඇබ්සෝප්ෂන් එක ඒක කරන්න නම් අපි හිතාගන්න ඕන සැලරිස් කියලා කොහෙන් අඩු කරන්නද මොන ඩිපාර්ට්මන්ට් අඩු කරන්නේ මොන වැඩේ කරන එක අඩු කරන්නේ අපිට ඒක මෙහෙම බලලා තීරණයක් ගන්න අමාරුයි ඒස වෙන්න කොහෙද ඊට ස්ටඩි වැඩි කොතන වැඩි එන්නේ යන්නේ අපිට ඒක හොයාගන්න අමාරු නික අපිට මේ විස්තර හැංගිලා තියෙන ඇබ්සෝප්ෂන් රේට් එකේදී ඇබ්සෝප්ෂන් මෙතඩ් එකේදී ඒ ඇක්ටිවිටි බේස්ඩ් එකේදී අපිට විස්තර සාමාන්‍ය හොඳ තීරණයක් ගන්න පුළුවන් මට්ටමකට අපිට ඒක වෙන් කර ගන්න පුළුවන්. හරි. තව එක එක ඇඩ්වාන්ටේජ් ඩිස්අඩ්වාන්ටේජ් ටෙස්ට් තියෙනවා. අපිට දැන් මේ ඕනේ ඉස්සරහට පාඩමක් කරනවනේ ABC කියලා අපිට ලොකුවට. එතකොට මට මේකෙන් ඕන උනේ අපි ගාන කරන්න කලින් පොඩි අයිඩියා එකක් දෙන්න ඒගොල්ලන්ට මේ මොකක්ද ABC කියන්නේ කියලා. හරි. මම හෙටර නිදාරි දානවා ගාන අපි තුන් සතියේ මැනේජ්මන්ට් මලු ගන්න පුගා මැනේජ්මන්ට් කවුන්ටිං මලු ගන්න පුගා හදර මන් දාන්න ඉන්නේ. එතකොට මම මේ එක්ස්ප්ලেইন කරන විදිය ගත්තේ අපේ හෂාන් අඩුගේසගෙන් ඔන්ලයින් කවුන්ටින් එකේ ලෙක්චර් කෙනෙක් කියා. එයාගෙන් තමයි මේ එක්ස්ප්ලেইন කරන විදිය අහගත්තේ. මම ඒ විදිහට තමයි ඔයගලන්ට කියලා දුන්නේ. එතකොට මම හිතනවා දැන් ඔයගලන්ට මොකද්ද මේ ABC costing method day කියලා ආයිඩියා එකක් ආවා කියලා මම හිතනවා. හරි. මොකක් කරවුලක් තිබ්බත් අහන්න මගේ. එහෙනම් මම හිතනවා මේ තේරෙන මම එක වාරක් ආය මම කියන්නම් අපි මේක ඇක්ටිවිටි එක මේ ඇක්ටිවිටිස් මේ අඳුර ගන්නවා ඊට පස්සේ අපි කොස්ට් එක හොයා ගන්නවා ඒ ඇක්ටිවිටි ගන්නවා දැන්සල් අපි එක ඩ්‍රයිවර් එකට තියෙන අපි ගාන හොයා ගන්නවා ඇක්ටිවිටි එකේ තියෙන කොස්ට් එක බෙදනවා ඒ කොස්ට් ඩ්‍රයිවර් එකේ තියෙන ප්‍රමාණය අසල අපි ඒ ගාන හොයා ගන්නවා අපි අපි ඇලොකේට් කරන ප්‍රොඩක්ට් වලට එක ප්‍රොඩක්ට් එකක් අපි කොස්ට් ඩ්‍රයිවර් එකක් කොච්චරක් යුටිලයිස් කරලා දෙනවද කියලා බලලා නිකම් ආයෙත් ලිස්නින් කරන්න යන්නේ අපි දවස්සේ පොඩ්ඩක් ගිහලා බලන්න බලමු මතක නැත්තම් මට ඕනේ ඔයගොල්ලන්ට ආයිඩියා එකක් දෙන්න විතරයි මේක ගැන මම හිතනවා දැන් ඔයගොල්ලන්ට ආයිඩියා එකක් ආවා කියලා මම ඉක්මනට අනිත් විදියට අප්ලෝඩ් කරන්න හෙට හරි අනිද්දා හරි හරි එහෙනම් හැමෝටම නැග්ග වීඩියෝ එක බලද්දි වීඩියෝ එක හොඳයි නේද කමෙන්ට් එකක් දාන්න